මේරු සර පස්ථාරයේ අපූර්ව ගීත නිකුතුව. www.siyahada.com අන්තර්ජාල ගුවන් විදුලි කලාවේ රන් අස්වැන්න. රන් දිය දහර සිංහල සිනමාවේ ආදරණීය ගීත පෙළහර. රන් දිය දහර රන්දිය දහරා සමගින් අදත් එකතු වෙන ආදරණීය සියලුම රසික රසිකාවියන්ට අයිබෝවන්. සිංහල රිදී තීරේ සොඳුරු ගීත සමගින් සොඳුරු කලාකාරිනියකගේ තොරතුරු තරගෙන අදත් ඔබේ දෙසවන් අදරට මා ආවා. අද ඔබට තිළන කරන සුන්දර සිනමා ගීත තෝරාගනු ලැබුවේ සුන්දර කලාකාරිනියක් මූලික කරගෙන. 60 දශකයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ප්‍රධාන නිලියන් තිදෙනාගෙන් එක් නිලියක් වූ විජිත මල්ලිකා ගැනයි අද අපි කතා කරන්නේ. Thank you.
ප්‍රියධාරා. 1967 රෑනගිරව් චිත්‍රපටියේ අප ඇසුවේ සුන්දර ගීතය පණ්ඩිත් WD අමරදේව සූරින් හා විශාරද නන්දාමාලිනී ගායනා කළා. එම ගීතමේ ජවනිකාවට ගම්නි ෆොන්සේකා සමගින් විජිත මල්ලිකා රංගනයෙන් දායක වුණා. 1943 ජූනි 5 විජිත මල්ලිකා උපත ලබනවා. විජිතාද සිල්වා ඇගේ මුල් නම. අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයෙන්. ඇය සිනමාවට එකතු වන්නේ වයස අවුරුදු 15 වැනි පුංචි වයසකදී. හියුගෝ මාස්ටර් විසින් සිනමාවට හඳුන්වා දුන් විජිතා සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කරන්නේ සූර්යා චිත්‍රපටයෙන්. ඇය විකට රංගන ශිල්පිනියක් ලෙසින් සිනමාවට එකතු වුණත් පසු කාලීනව චරිතාංග නිලියක් ලෙස ඇයව දකින්නට පුළුවන්. විජිතාද සිල්වා විජිත මල්ලිකා නමින් බෞද්ධිස්ම ලැබුවේ සොහොයුරිය චිත්‍රපටියේ විකට චරිතයේ දස්කම් පෑමෙන් අනතුරුවයි. සමන් වැලක් එතෙන්නේ නන් වනේ සිහිල් සුවය සොයන්නේ සඳුන් ගසි සමන් වැලක් එතෙන්නේ නඳුන් සැලි ලැලි දෙකොඩ තලා ගඟා ගලයි සයුර බලා මූදට හාවි ගංග හාදු උදාවි අමදලු සිලිසිලි ගා නටන්නේ කාටද මේ කාටද අත වනන්නේ මේ අමදලු සිලිසිලි ගා නටන්නේ කාටද මේ ආතද අත වනන්නේ මනවත කරවන බමරිඳු බමන්නේ මදුරස දෙනි නාද මිසි රංගන්නේ කිල් විදහරන මයුරා ඒ දුටු මයුරි බලයි සතුටින් නිපිරි සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැලිලෙලි ගොඩ තලා ගඟ ගලයි සයුරේ බලා මූදට හාවි ගඟ හාදු පුදාවි සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ ගීතවයක් තමයි තව විශ්වාස නැද්ද? කැලේ ඉන්න කොටි, ගඟේ ඉන්න කිඹුල්ලු, මඩ ගන්න පිඹුර විශ්වාස කළා. පිරිමි ජාතිය නම් විශ්වාස කරන්න බෑ. What the hell? ඔයා මේ දෙවිවල සූ එකේ ඉන්න සත්තු කාටද නේ මාව ගණන් ගන්නේ?
මීට ඔයා දන්නවද මම මේ සම්ග්ලාස් එක අඳින්නේ මොනවටද කියලා? ඒ අවුවටනේ. නෑ. ගෑනු නොපෙනෙන. සම්ග්ලාස් එක දාපුවම ඔක්කොම නිල් පාටද පේන්නේ. මීට 2 lakhs ලක්ෂ දෙකක් එක්ක මට ගර්ල් කෙනෙක් කතා කරා. ඔයා දන්නවද මොකද වුනේ කියලා? මම මේ කතා කරපු මිනිහා එළව ගත්තා. හේතුව? කාරණා දෙකක් උඩ. එකක් මම පොරොන්දු වුණා ඔයාට. එයාව බලිනවා කියලා. දෙවෙනි පොයින්ට් එක මම ඔයාට ආදරේ රට මම ලව් කරා. නැසත් කාට වුණත් කේන්ති යන්නේ නැද්ද? ළමෙක් ඇවිල්ලා ඔයාට තාත්තේ කියනකොට. ඕ අවිශ්වාසෙ බොහොම දරුණු දෙයක්. ඔන්න දැන් තුෂාවීට දික්කසාද වෙන එන නඩු 99%ක් මේ අවිශ්වාසින් දවෙන දේවල්. සස්පෙෂන්. ඔය යස්. ඔව් forget it forget it. ඒක නේ බීතා. කොහොමද අර ඔයාගේ මියුසික් එක? සර්තිනාවාදක ඇන්ටන් ප්‍රනාන්දු හා විජිත මල්ලිකා විවාහ වෙනවා. 1960 තිරගත වූ වීර විජය චිත්‍රපටියේ ස්ථිර නාට් පෙරේරාගේ පෙම්වතිය වූ ඇය එම චිත්‍රපටියේ රඟපෑ ගීතමය ජවනිකාව එදා ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එම ගීය ගායනා කළේ ජමුනා රාණි. සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රධාන නිළියක් තේරීමට කාසියක් එම් මස්තාන් නැමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් උඩවිසි කළ පුවතක් අසන්නට ලැබෙනවා. ඒ දීවරයෝ චිත්‍රපටයේ රොසලින් චරිතය සඳහා. විජිත මල්ලිකා හා සන්ධ්‍යා කුමාරි අතර තමයි මේ කාසිය වාසියේ උරගා බැලුවේ. එහිදී වාසියත්පත් තුනේ සන්ධ්‍යා කුමාරිට කන්ද උඩින් එන වලාපතල දින්ද ලාහිරුකෙන් නිමිබිමත වැටේ ලාදලු අතරේ සැඟවුණු පිණි කැට කොඳ මල් සිප සිප රසක ගැටේ මල් කුමරිය වාගේ සැරසි කොයිවද සුමනු මුදියේ ලාලිත ගමනට මිහිලිය නෙලවේ දහසක් සිතුවිලි සිත කරඳේ පෙති පරදන තුල් පෙති අතරින් මතුවන සිනහව රටාක් පටි නෙතඟ කුණින් මා දිහා බලන විට දිස්වේ ආදර හිතක හැටි ලුනුමේ හදවතට මගේ පින්වා නොඉඳුල් පෙමක අගේ නොදුවන්නේ නිකෝයි ඌර දිගේ එනවාමා සෙවනෙල්ල වගේ එනවාමා සෙවනෙල්ල වගේ එනවාමා හිතට හිත ස්වීප් ටිකට් හඳපාන චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිතයෙන් රඟපෑ ගීතමේ ජවනිකා අදටත් රසිකයන්ගේ මතකයේ පවතිනවා. ස්වීප් ටිකට් චිත්‍රපටියේ ඇගේ පෙම්වතා ලෙසින් රංගනයේ යෙදුනේ සුදේෂ් ගුණරත්න. 1965 වර්ෂයේ තමයි මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ. එච්.ආර්. ජෝතිපාල සමගින් විශාරද සුජාතා අත්තනායක ගැයූ ස්වීප් ටිකට් චිත්‍රපටයේ සුන්දර ගීතයක් රස විඳින්නයි මේ අවස්ථාව.
ආවා ඉම්වතායන්නේ ඇයි ඔයා දෙන්නකෝ ඉම්සිනා ආදරෙන් කියා ආවා ඉම්වතායන්නේ ඇයි ඔයා දෙන්නකෝ ඉම්සිනා ආදරෙන් කියා කලකලදේ ඵලඵලදේ සැමියා බිරිඳගේ දෙවියාය සුජාගේ රහස ලාදලු ලඳක මහිම කපටිකම සඳ නැගෙද්දී සැනසිරි සුවය ලයිට ලය සැඟවුණු මැණික අමතක වුණාද සරණ රන් රස ඔක්කොම හරි සිඟිත සුරතල් ලන්ඩන් හාමු අබුද්දස් කාලේ දෙහද දුක ඔබ නැතිනම් හරි මග පැංචා සහ සුළි සුරංගාදී බොහෝ චිත්‍රපටවල විජිතා රංගනී යෙදුණා. එම චිත්‍රපට ඇය රඟපෑ චිත්‍රපට අතරින් කැපී පෙනෙන චිත්‍රපට. විජිතා රඟපෑ චිත්‍රපට අතර සුහද සොයිරෝ චිත්‍රපටයේ එල් එම් පෙරේරා සමගින් මුහුදු වෙරළේ රංගනී යෙදුණු සුන්දර ගීතය කැපී පෙනෙනවා. පසුදින් ගායනය ප්‍රදීප් සිල්වා සහ පුෂ්පරාණි ආර්යරත්න. යරල්ල විරල හටි හටි මේ මොකද හාරු වෙන්නේ යරල්ල විරල හටි හටි මේ මොකද හාරු වෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනි මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑනි සිල්ල ළඟම පෙනි පෙනි ඇයි තවම තෝකවන්නේ තන සිල්ල ළඟම පෙනි පෙනි ඇයි තවම තෝකවන්නේ එලි වෙනවා හැපි හැපි මේ මොකද හාරු වෙන්නේ මේ විශාල ලෝකේ මට කියා කෙනෙක් නෑ මේ අනාගතේ විසඳන්නට විවාහය ගුණේ විශාල ලෝකේ මට කියා කෙනෙක් නෑ මේ අනාගතේ විසඳන්නට විවාහය ගුණේ අන්න ඇත්ත කිව්වා මේ ඔබට කවුද ඇත්තේ විවාහය
తిల వెదునమై తనసిల్లని పెని అయి తవమ తోకవన్నే ఎరల్ల వెరలి హతి హతి నీ ముగద ఆదు దెన్నే අපි දුක සැප එකට බිඳමු එත තමයි අමර සැප නමසිය 66 සරසවි චිත්‍රපටවලදී ජනප්‍රියතම නිළිය ලෙසින් සම්මානින් පිදුම් ලබන්නේ ඇය. ඒ හඳපාන චිත්‍රපටියේ චරිතය වෙනුවෙන් 1970 ඇය පළමුවරට සුලිසුලන් නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ඇගේ සැමියා වූ ඇන්ටන් ප්‍රාන්දු තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. පසුකාලීනව ඇන්ටන් ඇගෙන් දික්කසාද වෙනවා. මේ ගමුවේ ව්‍යාපාරික ගාමිණී මුණසිංහා තමයි ඇය ඉන්පසු විවාහ වෙන්නේ. මුල් විවාහයෙන් දියණියන් දෙදෙනෙක්ද දෙවැනි විවාහයෙන් දියණියක් හා පුතණු කෙනෙක් ඇයට සිටියා. වයස අවුරුදු 59දී 1992 ඔක්තෝබර් 6 ඇය මෙලව හැර යනවා. වසර දෙකක් පිළිකා රෝගයෙන් දුක් විඳලා තමයි ඇය තම අවසන් ගමන් යන්නේ. ඇය තම රෝගය දැනගත් පසු වඩාත් ධාර්මික ජීවිතයකට පුරුණා කියලා තමයි අතීත තොරතුරු වලින් හෙළි වෙන්නේ. ඒ වගේම ඇය මතු ආත්මයේ පිරිමියෙක් වෙන්න පාරමී පිරූ බව අපට දැනගන්න ලැබෙනවා. වරම් නැතේ
සුවඳක රුව දිලිසේ ඈත සුඳුරු ලොවල් ඇතේ එහි සුව නිවහනක් වෙතේ ඒත් මගේ කැකුළු පුතේ එහි යන්නට වරම් නැතේ එහි යන්නට වරම් නැතේ සුදත් නෑ කලුත් නෑ අතරම මල් අතරම මේ 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 මල්ලිකා ඇයි මොකද ඔය පිස්සු මල හොන්තු වලලා පැත්තකට දාපන් මම නම් ඔයාට මේ හොඳ හිතින් කටවහන්න බලන්න ගුටි කාලා නරෙන් නැතුව ඔයා බුළුන් ගෝණිය වගේ මොන තරම් සිනිදුද ඔයාගේ අතින් ගුටි කවම රිදෙයිද රිදෙන්නේ නෑ නේද නෑ නෑ හරි සනීපයි එහෙමද එහෙනම් කාලා බලපන් අයියෝ අම්මා අයියෝ කොහමද සනීපේ වරදක් නැතෝ රන් දිය දහරා සිංහල සිනමාවේ ආදරණීය ගීති පෙළහර රන් දිය දහරා සිංහල සිනමාවේ සොඳුරු කලාකරුවන් හා කලාකාරිනියන් පිළිබඳ පුරා වැඩසටහන් හතක් මුළුල්ලේ ඔබත් මමත් සියහද නිවසින් දොඩමළු වුණා. අදත් ඔබට සුන්දර කලාකාරිනියකගේ තොරතුරුත් රැගෙන මම ඇවිත් දැනට සමුගෙන යන්නයි මේ සූදානම. ලෙංගතුව ඔබේ දෙසුවන් අතරට මෙවන් සොඳුරු වැඩසටහනක් නැවත රැගෙනීමේ පැතුමින් අදට සමුගන්නම්. කලාකාමි ඔබේ හදවත් ළඟට රන්දිය දහරා සමගින් හැමදාමත් රැඳෙන්නට ආරාධනා කරමි. වැඩසටහන සංස්කරණය ඔනිෂි ජයතිවක, පිටපත පෙළගස් මහා ඉදිරිපත් කිරීම ඉනෝකා මදුශානි. රන්දිය දහරා Thank you.
පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ